නැවතත් ITN ප්‍රවෘත්ති. ජාතික තරුණ සේවා සභාව හා ITN මාධ්‍යාලය එක්ව සංවිධානය කරන Youth with Talent ඔස්සේ රටට හඳුන්වා දුන් ජනක කාංචන අත්නායක නව ලෝක වාර්තාවක් පිහිටුවීමට අද සමත් වුණා. කිලෝග්‍රෑම් 50ක වරකින් යුත් ගෝනි 17ක් මීටර 30ක් දුර කටින් ඔසවාගෙන යමින් ඔහු මෙම වාර්තාව පිහිටුවා තිබෙනවා. විනාඩි 30ක් වැනි කාලයක් තුළදී ඔහුට මෙම කාර්යය ඉටු කිරීමට හැකි වුණා. හඟුරංකිත පිතුල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ජනක වරාය අධිකාරී සේවය කරනවා. ඔහු මේ වන විට ලෝක වාර්තා රැසක්ව පිහිටුවා තිබෙනවා. ජනක අත්නායකගේ දක්ෂතා මෙහිදී බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක් වුණා. ශ්‍රී ලංකාව මේ ක්‍රීඩා ලෝකයේ ඉහළින්ම ඔසවා තබන්න මේ දරණ වෑයම ගැන මම ඉතාම සතුටුයි. ඒ නිසා මම වරාය අධිකාරිය වෙනුවෙන් රට වෙනුවෙන් සහ අපේ ගම් ප්‍රදේශය වෙනුවෙන් මේ කරපු මහා ජයග්‍රහණය සුබපතන අතර එතුමාට ශ්‍රී ලංකාව තව තවත් ලෝකයේ ක්‍රීඩා ශාස්ත්‍රයේ ඉහළින්ම ඔසවා තබන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න කැමතියි. ඒ තරුණ නායකයාගේ ඒ විශ්මිත හැකියාවන් අද ශ්‍රී ලාංකීය කොඩිය ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගිහිල්ලා ගිනස් වාර්තාවක් දක්වා අපිට ගෙනියන්න පුළුවන් වුණා. ඒ නිසා මේ සීළු දෙයට පන්නරය ලැබුණේ ITN මාධ්‍යාලයත් ජාතික තරුණ සේවා සභාවත් සංවිධානය කළපු Youth with Talent Reality වැඩසටහන නිසා. Youth with Talent කණ්ඩායම හැටියට අතිශය සතුටු විය යුතුයි. මෙවැනි කාර්යයකට උර දීමට හැකියාව ලැබීම සම්බන්ධයෙන් ජාතියක් හැටියට අපේ ගෞරවය පිරිනැමිය යුතුයි මේ ජනක සහෝදරයාට. මොහුගේ විස්කම් මාර්තු 19 අපේ Youth with Finals ඒ වේදිකාව උඩත් ඔබ සියලු දෙනාටම දකින්න හැකියාව ලැබෙනවා. අද ගොඩ සතුටුයි මට අද දවස ගැන. මම තා ලෝක වාර්තා 18ක් සාර කරනවා. ඉතින් මට සාවගෙන හැම දෙනාටම බොහොම ස්තුතියි. ඒ වගේම ක්‍රීඩකයෙක් විදිහට මාධ්‍යෙන් දක්වන සහයෝගයට මාධ්‍ය මිතුරන් සියලු දෙනාටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. රජය කඳුරටට උප ආර්ථික කවුලක් විවෘත කළේ එහි සංවර්ධන ක්‍රියාදාමය ජාතික පද්ධතියට එක් කිරීමේ සැලසුමත් සමගයි. ඊට අනුව නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක කොළඹ මහනුවර අධිවේගී මාර්ගයට සම්බන්ධ වනවා. එමෙන්ම ඒ මත්තල හා දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ කිරීමත් සමග මධ්‍යම කඳුකරයේ පුරා පැතිරෙන අනු ආර්ථික කවුලුද විවෘත වනවා. කඳුරට උප ආර්ථික කවුළුව යටතේ මහනුවර නගරය මිලියන 1.5ක ජනගහනයකට පුළුල් කිරීම සඳහා පදනම සකස් කරමින් නවීන නාගරික යටිතල පහසුකම් වලින් සමන්විත කිරීම මේ වන විටත් රජය අරඹා අවසන්. කොළඹ මහනුවර අධිවේගී මාර්ගය තුලින් අගනගරය හා කඳුරට යාවීමෙන් එම ප්‍රදේශවල සංචාරක කර්මාන්තය ඉහළ නැං වෙනු ඇති. ප්‍රාදේශීය තේ නිෂ්පාදනය වර්ධනය කිරීමේ පහසුකම් සැලසීමක් ලෙස බණ්ඩාරවෙලට විශේෂ අවධානයක් නව ආර්ථික සැලසුම යටතේ හිමිවනවා. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ මහා මාර්ග සැලැස්මක් දියත් කිරීම රජයේ උපාය මාර්ගයයි. මහනුවර නගරයේ අධික රථවාහන තදබදය අවම කිරීම සඳහා තැන්නේ කුඹුරේ සිට සුදුහුම්පල ප්‍රදේශය දක්වා කිලෝමීටර 4.36ක දිගින් යුත් උමංග මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා. මීට අමතරව කිලෝමීටර 1.2ක් දිග ඇති මන්තීරු 4ක් සහිත මාර්ග කොටසක්ද සංවර්ධනය කෙරෙනවා. ඊට වෙන්කර ඇති ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 252.30ක්. නිසි කළමනාකරණයක් නොමැතිවීම හේතුවෙන් පාඩු ලබන ප්‍රාදේශීය වතු සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසුකම් සහිත ආයෝජකයින් සම්බන්ධ කර දීමට රජය පියවර ගනු ඇති. කඳුරට ප්‍රදේශය ගත් විට වැවිලි ප්‍රජාවගේ ආර්ථිකය සවිඵල ගැන්වීම ප්‍රමුඛ කරුණක්. පවුල් 2500කට පානීය ජලය ලබා දීම සඳහා ව්‍යාපෘති 50ක් පසුගිය කාලය තුල අවසන් කළා. මීට අමතරව ලෝක බැංකු ආධාර යටතේ පවුල් 15800ක් ඉලක්ක කරගනිමින් ජල සම්පාදන ව්‍යාපෘති 130ක් ක්‍රියාත්මකව පවතිනවා. බලගතු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් රජය දියත් කර ඇති ආර්ථික සංග්‍රාමය පිළිබඳ තවත් තොරතුරු ගෙනීමට අප සූදානම්. බලශක්ති කළමනාකරණය වෙනුවෙන් රජය ගෙන යන තවත් එක් වැඩපිළිවෙලක් ලෙස LED විදුලි බල්බ මිලියන 10ක් බෙදා දීමට සූදානම් කරලා තිබෙනවා. ඉදිරි මාස කිහිපය තුළ විදුලි පාරිභෝගිකයන් අතර එම විදුලි බල්බ බෙදා දීමට නියමිත බවයි විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ.
LED විදුලි බලපුල මිලියන 10ක් ලංකා විදුලි බල මණ්ඩලයෙන් මිලදීගෙන විදුලි පරිභෝගිකයන් අතර බෙදා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම නියමිතයි. මේ තත්ත්වය යටතේ බලාපොරොත්තු වන්නේ වාර්ෂිකව ගිගාවොට් පැය 430කට ආසන්න ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට, ඉහළ විදුලි ඉල්ලුමේ ප්‍රමාණය මෙගාවොට් 300කින් පමණ අඩු කර ගැනීමත් මේකේ ඉලක්කයක් විදිහට තියෙනවා. මේ අනුව කිලෝවොට් 90කට වඩා අඩුවෙන් විදුලි පරිභෝජනය කරන පරිභෝගිකයන් සඳහා මේ බල්බ ලබා දීමට නියමිතයි. මේ සඳහා වන පිරිවැය පොලි අනුපාතිකයක් තොරව අදාළ විදුලි පරිභෝගිකයාගේ මාසික බිල්පත් සමග අය කර ගැනීමට කටයුතු කරනවා. මේක දැරිය හැකි මිලකට ලබා දීම තමයි බලාපොරොත්තු වන්නේ. මාස 24 කාලය ඇතුළත ඒ විදුලි පරිභෝගිකයන්ට මේක නැවත ලංකා විදුලි වලට ගෙවීම හැකියාව තියෙනවා. පන්නිපිටිය කලල්කොඩ ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් වෙළඳ සල් කිහිපයකට හානි සිදුව තිබෙනවා. අද පසර 3:30ට පමණයි මෙම ගින්න හටගෙන ඇත්තේ. වායු සමීකරණ අලුත්වැඩියා කරන ස්ථානයක් හා වාහන අමතර කොටස් අලෙවි කරන ස්ථානයක් ගින්නෙන් මුළුමනින්ම විනාශ වුණා. විදුලි උපකරණ අලෙවි සැලකටද ගින්නෙන් විශාල ලෙස හානි සිදු ඇති බවයි අප වාර්තාකරුවෝ පවසන්නේ. ගින්නට හේතුව ගෑස් කාන්දුවක් බව මෙතෙක් කළ විමර්ශනවලදී හෙළිව තිබෙනවා. දැන් කෙටි විරාමයක්. හා ඇමරිකාවේ ගොඩනැගිලි දෙකක ඇති වූ ගිනි ගැනීම් වලින් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉන්දියාවේ මුම්බයි නගරයේ වෙළඳ සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන් තුවාල ලැබූ පුද්ගලයින් ගණන 50කට ආසන්නයි. මේ අතර ඇමරිකාවේ නිව්යෝක් නගරයේ නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය අය අතර කුඩා දරුවෙකුද සිටිනවා. මෙම ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන බටයින් 170 දෙනෙකු යෙදවීමටයි බලධාරීන් පියවරගෙන තිබුණේ. ක්‍රීඩා පිටියේ තොරතුරු දකිමු දැන්. පාසල් ක්‍රිකට් ජාතික මෙහෙයුම් තුන් අවුරුදු සැලැස්ම එළිදැක්වීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුවුණා. පාසල තුල ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරමින් දරුවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි මේක කිසිම ભેදකින් තොරව පාසල තුල ක්‍රිකට් ක්‍රීඩාව නැන්වීම සඳහා ආරම්භ කළේ. මෙතන කිසිම න්‍යායපත්‍රයක් නැහැ, පෞද්ගලික න්‍යායපත්‍රයක්. මෙතන කිසිම කඳවුරක් නැහැ. මෙතන කිසිම දේශපාලන මතවාදයක් නැහැ. මෙතන ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව දිනු කිරීමේ පරම අදිටන පමණයි. අපිට ඕනකම තියෙන්නේ අපේ රටේ තියෙන කීර්තිමත්භාවය ලෝකයට ගෙනියන්න අවශ්‍ය පදනම ක්‍රිකට් ක්‍රීඩාව තුලින් ගෙනියන්න ඕනේ කියන අදහස තමයි අපිට තියෙන්නේ. තුන්නේදීවෙන් හොඳ ක්‍රීඩකයෙක් කියන්නේ බුද්ධියෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. ඉදිරි අනාගතයේදී අපි දක්ෂ ක්‍රීඩකයන් හදනවා වගේම හොඳ බුද්ධියෙන් තමන්ගේ ක්‍රීඩා කෞශල්‍ය ගැන දකින ක්‍රීඩකයෙක් බිහි කරන එක තමයි අපිට තියෙන දැක්ම. අපි බලන්න ඕනේ පුහුණුකරුවන් ක්‍රීඩකයව හැන්දෙන් කවල පොවල හදනවද, එහෙම නැත්නම් ඒ ක්‍රීඩකයාට තමන් තනියම කන්න උගන්වනවාද කියලා. ඉතින් අපි පාසල් පද්ධතියෙන් පුහුණු කරන්න ඕනේ ක්‍රීඩකයන්ව තමන්ගේ ක්‍රීඩාව මොකද්ද කියලා හඳුනාගැනීමේ ශක්තිය ලැබෙන්න ඉඩ දෙන්න. එංගලන්තේ උපනායකයා ඔබ මේ අලුබඳුනේ සංචාරයේ ඉවත් කරා. මොකද ඌගේ හැසිරීම හරි නැති නිසා. මම දන්නවා දැන් එංගලන්තේ ඒ සංචාරයේදී තා හොඳින් ක්‍රීඩා කරන්නේ නැහැ. ඌ හිටියනම් වෙනසක් වෙන්නේ නැති. ඉතින් මං කියා හිටින්නේ මෙතන එවැනි දරුවෝ හිටියොත් පාසල්වල ඔවුන්ගේ දක්ෂතාවයන් ගැන කල්පනා කරන්න එපා. ඔවුන්ට පණිවිඩයක් දෙන්න. ඔවුන්ගෙන් මොන විදියේ හැසිරීමද බලාපොරොත්තු වෙන්නේ? මගේ තාත්තා මට හැමදාම කිව්වා බැට් කරන්න ගිහින් බැට් එකේ එජ් කරොත් කරුණාකර එළියට යන්න, අම්පයර් අවුට් දෙනකන් ඉන්න ඕනේ, කැච් එකක් අරගෙන බෝලේ බම්ප් වුණොත් කියන්න බම්ප් වුණා කියලා. ඇයි මේ දේවල් කරන්නේ? සත්‍ය ඉගෙනගෙන සත්‍ය ඇත්ත හයියෙන්ම අල්ලගෙන. දවසේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ කීර්ති ප්‍රතාප සිංහ. එට දවසේ දිවයිනේ ඌව සහ දකුණු පළාත්වලත් රත්නපුර සහ නුවරලිය යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල සවස දෙකෙන් පමණ පසු වැසි හෝ ගෙගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. එවගේම සෙසු පළාත්වල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණික තත්ත්වයක්. බස්නාහිර, සබරගමෝ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ මිහිදුම් සහිත තත්ත්වයක්ද බලාපොරොත්තු වෙන්නට පුළුවන්. එවගේම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශ ආශ්‍රිතව තාවකාලික තද සුළන් වගේම අකුණු
අනතුරු ඇතිවීමේ ඉඩකඩක් පවතින නිසා ඒ පිළිබඳවත් විශේෂයෙන්ම සැලකිලිමත් වන්න. දිවිනමට මුහුදු ප්‍රදේශ ගත්තොත් ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. එවැගේම සෙසු මුහුදු ප්‍රදේශවල පවතින්නේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක්. සුළන් හමායනම ඊසාන දෙසින් සුළඟේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් අතරාගයක පවතිනවා. එයයි ප්‍රධාන වශයෙන් හෙට දවසේ කාලගුණ තත්ත්වය. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමකෙන් එක්වන්න. ඒ සමකෙන් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. ඔබට සුබ රාත්‍රියක්.